හොඳයි ඔබ දන්නවා ගාසා තීරයේ යුද්ධමය වාතාවරණය පිළිබඳව අපි නිරන්තරයෙන්ම සිද්දස තුලින් කතා කරනවා. ඉතින් ඊජිප්තුව විසින් ගාසා තීරයේ රෆා පිවිසුම සීමිත ගිවිසුම් සඳහා පමණක් විවෘත කිරීමක් සිදු කරලා තිබෙනවා. ඉතින් ඒත් සමගම ගාසා තීරයේ පවතින නවතම තත්ත්වය පිළිබඳ තමයි අද සිද්දසින් මුලින්ම කතා කරන්න තොරගත්තේ. විජේ. ඔව් සයිමි මේ වෙන විට මේ ඊජිප්තුව තීරණයක් ගෙන තිබෙනවා රෆා දේශ සීමාව ඇතරම ගාසා තීරයෙන් ජනතාවට පිටවීම සඳහා තිබෙන එකම ප්‍රවේශ මාර්ගය. මේ ප්‍රවේශ මාර්ගයේ මේ සීමිත පිරිසකට ගාසා තීරයෙන් පිටව යාම සඳහා විවෘත කිරීමට විශේෂයෙන්ම විදේශ පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ට යනු ඉඩක් ලැබිලා තිබෙනවා. මේ රෆා පිවිසුම් මාර්ගය යොදා ගනිමින් මේ යුද කලාපෙන් ඉවත් යන්නට ඒ අතරම ඊශ්‍රායලයේ තවදුරටත් පලස්තීනයේ ගාසා තීරයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් තිබෙනවා. මේ රෆා දේශ සීමාව විවෘත කිරීමට ගත් තීරණයත් එක්කම අපිට දැනගන්නට ලැබුණා මේ හමාස් සටන්කාමින් ප්‍රාණ අපකරුවන් වශයෙන් රඳවාගෙන සිටි පුද්ගලයන් සිව් දෙනෙකු නිදහස් කරලා තිබෙනවා. ඒ අතරම ඊශ්‍රායල් හමුදාවන්ට අවස්ථාවක් ලැබිලා තිබෙනවා එක ඊශ්‍රායල් විදෙසබලකු බේරා ගැනීමට. නමුත් ගාසා තීරයේ ගැටුම්කාරී තත්ත්වය දිගින් දිගටම වර්ධනය වන බවක් අපිට දකින්නට පුළුවන්. විශේෂයෙන්ම මේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර මේ ගැටුම දේශ සීමාවෙන් එලියට ගමන් කරාවිද කියන කාරණය පිළිබඳව විශේෂම අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ අතරම මේ විශේෂයෙන්ම මේ සරණාගත කඳවුරකට එල්ල වුණු මේ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරය හා සම්බන්ධ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මානුෂවාදී කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම්වරයා මාර්ටින් ග්‍රිෆිත් මේක දැඩි ලෙස හෙලා දකිනවා. සරණාගත කඳවුරක් ඉලක්ක කරගනිමින් එල්ල කෙරෙන මේ ප්‍රහාරය පැහැදිලි ලෙසම සාපරාධී ක්‍රියාවක් බව තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. හමාස් සංවිධානය අගහරුවාදා දිනේ ඉදිරිපත් කරපු වාර්තාවලට අනුව ඉතාමත්ම මේ ජනයාගින් පිරී ඉතිරී ගිය ජබාලියා කඳවුරට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාරයෙන් පුද්ගලයන් 400 දෙනෙකු මරණයට පත් වෙලා තිබෙනවා. නමුත් ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව ප්‍රකාශ කරන්නේ මේ ප්‍රහාරය ඉතාම වැදගත් හමාස් ප්‍රධානියෙකු සහ ඔහුගේ ඒකකයක් ඉලක්ක කරගනිමින් එල්ල කෙරෙනු බව. විශේෂම ඊශ්‍රායල් ආරක්ෂක හමුදා චෝදනා කරනවා හමාස් සංවිධානය මේ සාමාන්‍ය ජනතාව ගැවසෙන ස්ථානවල සංගම සිට මේ ප්‍රහාර එල්ල කරන බවට. ඉතින් එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම්වරයා ඔහු දින දෙකක කාලයක් ඊශ්‍රායලයේ සහ ඒ වගේම ඔකුපයිඩ් පැලස්තීනියන් ටෙරිටරි කියන ප්‍රදේශයේ චාරිකාවක නිරත වුණා. ඉතින් එහිදී ඔහු ප්‍රකාශ කළා දැන් මේ යුද්ධය ඔහු කියන්නේ මේ ටෙරිෆයින් ෆේස් එකට බොහොම භයානක අධීරයකට එළඹ ඇති බවක්. විශේෂයෙන් මේ එවැනි තත්ත්වයක් තුළ සාමාන්‍ය වැසියන්ට සිදුවන හානි ඉහළ යාමක් අපිට දැක ගන්නට පුළුවන්. දැන් මේ ඔක්තෝබර් මාසේ 7 වෙනිදා එල්ල කෙරෙනු හමාස් ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායලයේ එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් විශාල වශයෙන් සාමාන්‍ය වැසියන් මරණයට පත් වෙලා තිබෙනවා. දැනට ලැබෙන වාර්තාවලට අනුව 8600ක සාමාන්‍ය වැසියන් පිරිසක් ඊශ්‍රායල් ප්‍රහාරවලින් මරණයට පත් වෙලා තිබෙනවා. ඊශ්‍රායලයට එල්ලූ ප්‍රහාරයෙන් හමාස් ප්‍රහාරයෙන් 1400 දෙනෙකු මරණයට පත් වුණා. ඉතින් මේ වන විට මේ ගැටුමේ අර මුලින් කියපු කාරණේ මේ ගැටුම මේ දේශ සීමාවෙන් හමාස් සහ ඊශ්‍රායල් අතර මේ ගැටුම දැනට ඇත්තටම ගත්තොත් ගාසා තීරයට සීමා වෙලා තියෙන බොහෝ දුරට. නමුත් අසල්වැසි රටවලට මේක ගමන් කරාවිදී දැන් ඔය රෆා කියන පිවිසුම් මාර්ගයේ විවෘත කිරීමේදීත් ඊජිප්තුව බොහෝම ප්‍රවේශම්කාරී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවක් දකින්නට පුළුවන් සයිමි. මොකද ඊජිප්තුවට බියක් තිබෙනවා මේ ඔය දැන් 2013 අවුරුද්දේ ඊජිප්තුවේ ජනාධිපති අබ්දෙල්ලා ෆටා අල් සිසි ඔහුගේ පාලන තන්ත්‍රයේ 2013 අවුරුද්දේ බලයට ආවේ මුස්ලිම් බ්‍රදර්හුඩ් කියන මේ කණ්ඩායම බලයෙන් පහ කරමින්. ඔය මුස්ලිම් බ්‍රදර්හුඩ් කියන කණ්ඩායම තමයි මේ අරාබි ලෝකයේට ඔය පොලිටිකල් ඉස්ලාම් කියන එක මේ ඉස්ලාම් ආගම හා බැඳුණු දේශපාලනය හඳුන්වා දීමට පුරෝගාමී වෙච්ච කණ්ඩායම තමයි බ්‍රදර්හුඩ් එක. ඉතින් මේ බ්‍රදර්හුඩ් එකයි හමාස් සංවිධානය අතර තිබෙන සම්බන්ධතාව නිසා මේ ඊජිප්තුවට බයක් තිබෙනවා. මේ සංක්‍රමණිකයන් හැටියට එමත් නැත්තම් මේ සරණාගතයන් අතර මේ හැටියට පැමිණෙන පිරිස් අතර සිටින හමාස් සටන්කාමීන් බ්‍රදර්හුඩ් එකත් එක්ක එකතු වෙවි කියලා. මොකද විශේෂයෙන්ම අරාබි වසන්තයෙන්
අනතුරුව තමයි මේ ඊජිප්තුව තුළ බ්‍රදර්හුඩ් කණ්ඩායම බලයට පත් වුණේ ඔය ඊජිප්තුවේ වකට සිටි නායකයා හොස්නි මුබාරක් බලෙන් පහ කරමින් සිදු කෙරෙනු මේ ජනතා උද්ඝෝෂණයේ ප්‍රතිපලයක් හැටියට තමයි අරාබි වසන්තයේ මේ ඔක කලාපේ රටවල් ගන්නාවකට බලපෑම් ඇති කළා බ්‍රදර්හුඩ් කණ්ඩායම ඊජිප්තුවේ බලය අත්පත් කරගත්තා අනතුරුව මේ කණ්ඩායම බලෙන් පහ කරලා තමයි ඊජිප්තුවේ ෆටා අල් සිසිගේ මේ හමුදා පාලනයක් යටතේ ඔහු රටේ බලතල අත්පත් කරගත්තේ අනෙක් අතට ඊළඟට තිබෙන අවධානය යොමුලා තිබෙන කාරණේ තමයි එතකොට ඊජිප්තුවේ බොහෝ දුරට ගත්තොත් මේ ඊජිප්තුවේ භූමිකාව ඊජිප්තුව මේ මොහොතේ හිතන්න බෑ මේ පලස්තීන ජනතාව වෙනුවෙන් ඊශ්‍රායලයත් එක්ක යුද ගැටුමකට එළඹෙයි කියලා හැබැයි අපි දන්නවා 73 යොම් කිපුර යුද්ධයේදී ඊජිප්තුව සිටියේ සිරියාවත් එක්ක එකතු වෙලා ඊශ්‍රායලට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කළා හැබැයි මෙවර ඊජිප්තුවේ බොහෝ දුරට ගත්තොත් හමාස් සටන්කාමින් සමග ඔවුන්ගේ සම්බන්ධතාව හිස්බුල්ලා කියන මේ ෂියා මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම කරලියට ආවේ මේ ඉරානයේ සහාය ලැබෙන ඉතාම බලගතු අතුරු හමුදාවක් බවට මේ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පත් වුණා අනතුරුව ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ට ඉතාම බරපතල පරාජයන්ට පත්වීමට සිදු වුණා ඉතින් ඇත්තටම ඔවුන් එක පැත්තකින් මේ සැතපුම් 9ක විතර ආරක්ෂිත කලාපෙන් ඊශ්‍රායල හමුදාවන්ට පිටවෑමට සිදු වුණා ඊට අවුරුදු 3කට පස්සේ 2006 අවුරුද්ද වෙනකොට මේ මුළුමනින්ම ලෙබනනෙන් තමන්ගේ හමුදා ඉවත් කරගන්නට ඊශ්‍රායලට සිද්ධ වුණා ඒ වගේම 2006 අවුරුද්දේ ඊශ්‍රායල හමුදා කණ්ඩායම් ලෙබනනයට ගියා මේ හිස්බුල්ලා සංවිධානයේ නිල්ලබන රොකට් වෙඩි ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා මේක ඇත්තටම මේකත් බොහොම අමිහිරි අත්දැකීමක් බවට පත් වුණා මොකද ඊශ්‍රායලයට යලිත් වතාවක් ලෙබනෙන් ඉවත් යාමට සිදු වුණා ඒ වතාවෙත් මේ ආකාරයෙන් තමයි තත්ත්වයක් උදා වුණේ ගොඩබිම් මෙහෙයුමක් කළා හැබැයි ඒක එතරම් සාර්ථක වුණේ නැහැ ඒ නිසා ගුවන් මෙහෙයුම් පටන් ගත්තා දැන් ඔය වර්තමානයේ ගාසා තීරයේ තත්ත්වයට හැරුණොත් එimhe දැන් ඔය අද තියෙන මේ ගාසා යුද්ධයට පෙර ඊශ්‍රායල් ආරක්ෂක හමුදා 2007 වසරේ පටන් ගාසා තීරයේ යුද්ධ හතරක් කරලා තියෙනවා විශේෂම මේ හමාස් සංවිධානය ඔය භූගත ශාල උමං මාර්ග පද්ධතියක් භාවිත කරනවා ඉතින් නාගරික මෙහෙයුමකදී හමාස් සංවිධානයේ සමග සටන් කිරීම ඉතාම දුෂ්කර කටයුත්තක් ඔය අවසාන වතාවට 2014 අවුරුද්දේ ඔපරේෂන් ප්‍රොටෙක්ටිව් එජ් කියලා මෙහෙයුමක් දියත් කළා ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව හැබැයි එතෙන්දිත් විශාල වශයෙන් මේ ඊශ්‍රායල් හමුදාවන්ට හානි සිදු වුණා එතෙන්දිත් අපව යොදාගත්ත ගුවන් බලය සාමාන්‍යයෙන් ඒ ගැටුම්වලදී යුද්ධ හතරෙම ගත්තොත් එම ඊශ්‍රායල් හමුදාවල 300ක් විතර හමුදා බටයන් මරණයට පත් වෙලා තිබෙනවා ඒ වගේම මේ ගාසා තීරයේ පලස්තීනවලට සිදු වුණු ජීවිතහානි සංඛ්‍යාව ඒ වතාවල 5300ක් ඉතින් ඇත්තටම බැලුවොත් දැන් මේ ලෝකෙ මේ මෑත කාලේ සිද්ධ වෙච්ච මේ සංග්‍රාම ව්‍යාපාර දිහා බැලුවට පස්සේ පැහැදිලි වෙන කාරණයක් තමයි සයිමි මේ නාගරික සටන් කියන එක බොහොම දුෂ්කරයි අසීරුයි දැන් ඇමරිකා එක්සත් ජනපදය අපි දන්නවා සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පස්සේ ඇෆ්ගනිස්තානයට ඇවිල්ලා මේ තලේබාන් සංවිධානයේ බලෙන් පහ කරලා මේ ඇෆ්ගනිස්තානයේ රඳවා සිටිය අවුරුදු ඇත්තටම ගත්තොත් ඇමරිකාවට අවුරුදු 20ක් ඉඳලා අපහු ඇෆ්ගනිස්තානයේ නිවත්වන්නට සිදු වුණා ඒ වගේම මේ මෑතකදී තවත් ඔය නාගරික සංග්‍රාම වලට උදාහරණ තියෙනවා මොසූල්වල 2003 මේ ඉරාකයට පහර දීලා මොසූල් නගරය අත්පත් කර ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ හමුදා මේකට ඇත්තටම බ්‍රිතාන්‍ය ප්‍රංශය සහ අනෙකුත් නේටෝ රටවල් උදව් කළත් මොසූල් නගරෙන් ඇමරිකාවට ඉවත් වන්නට සිදු වෙනකොට ඇමරිකාවට 8201ගේ ජීවිත අහිමි වුණා ඒ වගේම අපි දැක්කද යුක්‍රේනයේ මෑතකදී අර මරියුපෝල් නගරේ කිලෝමීටර් 24ක විතර මේ සෝවියට් අවධියට අයිති නලමා උමං මාර්ග පද්ධති තියෙනවා ඉතින් බොහොම බිහිසුණු සටනක නිරතවන්නට සිදු වුණා රුසියානු හමුදාවන්ට ඉතින් මේ පසුබිම තුළ ගත්තොත් ඊශ්‍රායලයේ මේ පලස්තීනයේ ගාසා තීරය ඉලක්ක කරගෙන දියත් කරලා තිබෙන මෙහෙයුම මේ මොහොතේ අපි කිසියම් ආකාරයකට මේ සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව පෙනුනත් ඉදිරියේදී මේක මේ වෙනස් වන්නට ඉඩ තියෙනවා මේකට බලපාන කාරණා කිහිපයක් තිබෙනවා එකක් තමයි බෙන්යමින් නෙතනියාහුගේ රජයට දූෂණ චෝදනා එල්ලවල තිබුණා රටේ ජනතාව අතර
ඔහුගේ ජනප්‍රියතාවය විශාල වශයෙන් පහත බැහැලා තිබුණා. හැබැයි මේ යුද්ධය නිසා ජනතා සහයයට ඔහුට එක්තරා ප්‍රමාණයකට ලැබුණත් මේ ජනමතේ වෙනස් වන්නට පුළුවන්. මොකද වැදගත්ම තුරුම්පුවක් හමාස් සංවිධානයේ සතුව තිබෙනවා. ඒ තමයි ඊශ්‍රායල් වැසියන් විශාල පිරිසක් 200කට වැඩි පිරිසක් මේ ඔක්තෝබර් 7 වෙනිදා උන් පැහැරගෙන ගියා. ඉතින් ඔවුන්ගේ ඥාතීන් තමන්ගේ මේ මේ නෑදෑයින් බේරලා දෙන්නට කියලා ඊශ්‍රායලයේ නෙතන්‍යාහුගේ රජයට දිගින් දිගටම බලපෑම් කරමින් සිටිනවා. ඒ වගේම සාමාන්‍ය වැසියන්ට එල්ලවන හානි ප්‍රමාණය මුල් කරගෙන ලෝකය පුරා ඊශ්‍රායලට එරෙහිව ජනමතයේ විශාල වෙනසක් දකින්නට පුළුවන්. දැන් අද අපි දැක්කා මේ දකුණු ඇමරිකාවේ රාජ්‍යයක් වන බොලීවියාව මේ ගාසා තීරයේ සිදු කරන ප්‍රහාර වලට විරෝධය පළ කරමින් ඊශ්‍රායල් සමඟ රාජතාන්ත්‍රික සම්බන්ධතා අතහැරීමට තීරණය කරලා තිබෙනවා. ඉතින් ඇත්තටම මරමින් ඇමරිකා එක්සත් ජනපදය මේ මැද පෙරදිග අර්බුදය හා සම්බන්ධව අනුගත ප්‍රවේශය මේ වෙන විට ඉතාම දරුණු අර්බුදයකට ලක් කරලා තිබෙනවා. මොකද ඇමරිකාව බැලුවේ පලස්තීන ජනතාවට සහ ඊශ්‍රායලයට මේ සමාන්තර රාජ්‍යන් දෙකක් නිර්මාණය කර දෙමින් අර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරගත් 180ක දරණ යෝජනාවලිය මේක තමයි මැද පෙරදිගට සාමි උදා කිරීම සඳහා ලබා දීලා තිබෙන මේ වඩාත් සාධනීයම යෝජනාවලිය හැටියට සලකන්නට පුළුවන්. ඒ අනුව පලස්තීන ජනතාවට වෙනම රාජ්‍යයක් නිර්මාණය කර දීම වෙනුවට ඇමරිකාවේ ප්‍රවේශය වුණේ ඊශ්‍රායලයත් එක්ක අර්බුද වල පැටලී සිටි රටවල් එකින් එක ටෙල් අවිව් පාලනය සමග සම්බන්ධ කරලා පලස්තීන ගැටලුව පසකින් තියෙන එක. හැබැයි දැන් අපි දන්නවා සෞදියත් ඊශ්‍රායලයත් අතර සම්බන්ධතා යථාතත්වයට පත් වීමට ඔන්න මෙන්න කියලා තියදී තමයි මේ හමාස් ප්‍රහාරය එල්ල වුණේ ඊශ්‍රායලයට. දැන් මේ පිළිතුරු ක්‍රියාමාර්ගයේ මුල් කරගෙන සෞදියට දැන් දැනක ඊශ්‍රායලයත් එක්ක මේ තමන්ගේ හොඳ හිත අපසු යථාතත්වයට පත් කර ගැනීමට ඉඩ ප්‍රස්තාවක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට දැනට අර ඒබ්‍රහම් එකෝඩ් එක හරහා ඊශ්‍රායලයත් එක්ක එකතු වූ රටවල් වලට පවා දෙවතාවක් සිතා බැලීමට සිදුවන. මොකද මේ රටවල ජනමතය මේ ගාසා තීරයෙන් ලැබෙන බිහිසුණු දර්ශන විශේෂයෙන් මේ අහිංසක දරුවන්ට එල්ලවන ප්‍රහාර මුල් කරගෙන විශාල වශයෙන් දැන් විරෝධයක් එල්ලවන බවක් අපිට දකින්නට පුළුවන්. ඒ වගේම අනෙක් ආකාරණේ තමයි අන්තර්ජාතික ජනමතය. දැන් මේ හැම විටම මේ ඇමරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ දිගින් දිගටම ඊශ්‍රායලට සහාය කරන පළ කරන ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කළේ. නිෂේධ බලය යොදා ගනිමින් ඊශ්‍රායලට එරෙහිව යෝජනා ඉදිරිපත් වන සෑම මොහොතකම ඇමරිකාව තමන්ගේ මිත්‍ර රාජ්‍ය ආරක්ෂා කළා. හැබැයි මේ අවසාන වතාවට අපි දැක්ක දැන් සතියන්තේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පැවති විවාදය මේක අවසන් වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ සමාජික රටවල් 193න් ඊශ්‍රායලයත් ඇමරිකාවත් සමග හිටගත්තේ රටවල් 12යි. මේ අර හියුමිටේරියන් පෝස් එකක් කියලා. එතකොට රටවල් 12ක් පමණයි මේ ඊශ්‍රායලය ඇමරිකාව මේ අනුගමනය කරන ක්‍රියාකලාපයට සහාය පළ කරේ. ඒ අතර ඉන්නවා මේ විරුද්ධත්වයේ පළකපු රටවල් අතර ඉන්නවා නේටෝවේ යුරෝපා සංගමේ ඇමරිකාවට හිතවත්ව සිටි සමාජික රටවල්. රටවල් 4ක් ඇබ්ස්ටේන් වුණා. ඒ කියන්නේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. මේ රටවල් 44 බ්‍රිතාන්‍යත් ඉන්නවා. ඉතින් ඒ අනුව අන්තර්ජාතික ජනමතයේ විශාල වෙනසක් මේ වෙනුවට සිදුවෙමින් පවතිනවා. ඉතින් මේ සියලු කාරණා සැලකිල්ලට ගත්තට පස්සේ තවත් එක කාරණයක් තිබෙනවා. ඒ තමයි අතීතයේ මේ ඊශ්‍රායල් යුද අද්දකින් දිහා බලනකොට ඊශ්‍රායලයට තියෙන අර මේ සංග්‍රාමයක තියෙන කම්බැට් පව එක සංග්‍රාම ශක්තිය අනුව මාසයකට වඩා වැඩි කාලයක් යුද්ධයක් ඉදිරියට ගෙන යාම උන්ට අසීරුයි. ඉතින් ඒ නිසා මේක මේ බොහෝ දුරට ඉදිරියේ අන්තර්ජාතික ජනමතය වෙනස් වෙනකොට මේ තත්ත්වය ඊශ්‍රායලයට අවශ්‍ය සහගත වෙන ආකාරයට ආපස්සට හැරෙන්නට ඉඩ තියෙනවා. ඔව් විජය, ලෝකයේ එක් දෙසකින් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගාසා තීරය මුල් කරගනිමින් යුද ගැටුම දරුණු ලෙස ක්‍රියාත්මක වෙද්දී ලෝකයේ අනෙක් දෙසින් රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයත් තවමත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් මේ වන විට රුසියාවෙන් යුක්‍රේනයට දැඩි ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා. ඉතින් මේත් සමගම යුක්‍රේන රුසියා යුද්ධය පිළිබඳවත් නවතම තත්ත්වය අපි කතා කරමු. ලෝකයේ මේ වෙනකොට මේ සමිතියන බොහොම සංවේදී මේ දැන් ගැටුම්කාරී කලාප තුනක් තිබෙනවා. එකක් තමයි යුරෝපයේ
නැගෙනහිර යුරෝපයේ රුසියාව සහ යුක්‍රේනය අතර ගැටුමක් පවතින මේක ආරම්භ වුණේ 2022 වසරේ පෙබරවාරි 24 වෙනිදා. ඊළඟට දැන් මැද පෙරදිග කලාපයේ ගැටුමක් ආරම්භ වුණා ඔක්තෝබර් මාසේ 7 වෙනිදා. ඒ වගේම දකුණු චීන මූද ආශ්‍රිතව මේ වෙන විට චීනය සහ වියට්නාමය අතර විශේෂයෙන්ම මේක අර්බුදයක් උද්ගත වීමේ අවදානමක් තිබෙනවා. ඒ අතරම තායිවානයත් චීනයත් අතරත් අපි දන්නවා සම්බන්ධතාවය තායිපත් තත්ත්වයක නැහැ ඒතරම්. ඉතින් මේ ගැටුම් තුඩ විසින් තමයි ඇත්තටම මේ අපි ජීවත් වෙන මේ කලාපයේ ජනතාවගේ මුළුමහත් ජනතාවගේ අනාගතය තීන්දුවන්නේ. මොකද මේ ගැටුම් තුනම ඉදිරියේදී දිග්ගැස්සෙන්නේ මොන ආකාරයටද කියන කාරණේ මත තමයි මේ කලාපයේ රටවල ආර්ථිකයේ තීරණය වෙන්නේ. ඇමරිකාව තිබෙන්නේ වෙන පැත්තක. ඇමරිකාව වෙන කලාපයක තිබෙන්නේ. බොහෝ දුරට මේ කලාපයේ හා සම්බන්ධව ගතොත් ඇමරිකා එක්සත් ජනපදයට බලපෑමක් වෙනවා. නමුත් සීමිත බලපෑමක් වෙන්නේ අනිත් රටවලට වගේ නෙමෙයි. ඉතින් මේ නිසා තමයි අර පෙපේ එස්කොබාර් කියන මේ බුහුදේශපාලනික විශ්ලේෂකයා ඌ ඇමරිකාවට කියන්නේ මේ වියවුල් අධිරාජයා කියලා. එම්පයර් ඔෆ් කැවස් කියලා කියන්නේ අර හනුමන්ත වගේ නැට්ටේ පන්දමක් පත්තු කරගෙන තැන් තැන්වල ගිනි තියාගෙන යනවා. හැබැයි යුක්‍රේන අර්බුදය අපි බැලුවොත් එහෙම මේක දැනටමත් යුරෝපයේ රටවලට මේක දැඩි බලපෑම එල්ල කරලා තිබෙනවා. එළඹෙන සීත ඍතුව බොහොම කර්කශ වන්නට පුළුවන්. දැනටමත් රුසියාවේ සිට ඇත්තටම ලාභදායි ලෙස බෝල්ටික් මුහුදට යටින් ගෑස් ප්‍රවාහනය කරපු නලමාර්ග පද්ධති දෙක විනාශයට පත් කරලා ඉවරයි. විනාශයට පත් කරේ කවුද කියලා හැම දෙනාම දන්නවා වුණාට එක රටක්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මේක පිටිපස්සෙ ඉන්න කවුද කියලා හෙලි කරන්නට. හැබැයි යුරෝපයේ බලශක්ති සුරක්ෂිතතාවයට මේකෙන් ඉතාම දැඩි බලපෑමක් කෙලවලා තිබෙනවා. අනෙක් අතට ලෝක ආර්ථිකයට, ලෝකයේ ධාන්‍ය සැපයීමට, අප්‍රිකානු කලාපයේ සහ අනිකුත් ලෝකයේ කලාපවලට, මැද පෙරදිග කලාපයට, යුක්‍රේනයේ සහ රුසියාව කියන මේ ධාන්‍ය නිෂ්පාදනය හා සම්බන්ධ ඉතාම වැදගත් මධ්‍යස්ථාන දෙකක්. දැන් කළු මුහුද හරහා කරන ධාන්‍ය සැපයීම අඩාල වෙලා තිබෙනවා. ලංකාවේ අපිට ඇත්තටම ඔය කොවිඩ් 19 වසංගතය නිම වුණාට පස්සේ බැඩිපුරම සංචාරකයන් ආවේ එක්කෝ රුසියාවෙන් නැත්නම් යුක්‍රේනයෙන්. මේක සංචාර කර්මාන්තයට බලපාලා තිබෙනවා. හැබැයි දැන් අපි දකිනවා යුක්‍රේන අර්බුදයේ කිසියම් ආකාරයකට රුසියාවට වාසි සාගත ලෙස මේ තත්ත්වයේ වෙනස් වීමක් දැන් ගත වෙච්ච පැය 24ක කාල සීමාව තුළ රුසියාව මේ ස්ථාන 100කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කළ බව, ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බව යුක්‍රේන අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. කලාප 10ක, ඔ කියන්නේ ජනාවාස 118ක් ඉලක්ක කරගනිමින් රුසියානු ප්‍රහාර එල්ල වූ බව. ඒ අතරම මේ කෙනෙකුට හිතන්න පුළුවන් අර ලෝකයේ අවධානය ගාසා තීරයේ කෙරෙහි මුළුමහත් ලෝකෙම අවධානය යොමු වී තිබෙන අවස්ථාවක අනෙක් අතට ඇමරිකාව ප්‍රමුඛ නේටෝ රටවලටත් මැද පෙරදිග කලාපයට දැන් ඔවුන්ගේ අවධානය අර යොමු වෙලා තියෙන, ඩයිවර්ට් වෙලා තියෙන්නේ. මේකේ උපරිම වාසිය ලබා ගැනීමට රුසියාව ක්‍රියා කරනවද කියන කාරණය කෙනෙකුට හිතෙන්නට පුළුවන්. ඉතින් අද මේ රෂ්‍යා ටුඩේ වෙබ් අඩවියේ තිබෙනවා රුසියානු ආරක්ෂක අමාත්‍ය සෙර්ගෙයි ෂොයිගු ඔහුගේ ප්‍රකාශයක්. ඔහු කියනවා යුක්‍රේනය මේ සංග්‍රාමයේ දැන් පරාජය අත්විඳිමින් සිටින බව. ෂොයිගු මේ තත්ත්වය සංසන්දනය කරන්නේ දැන් අර ඇමරිකාව කිව්වනේ යුක්‍රේනයට හැකිතාක් අවශ්‍යතාක් සහාය දෙනවා කියලා කිව්වා මේ රුසියාව පරාජයට පත් කරන්නට මේ සටන් බිමේදී. හැබැයි දැන් ඇමරිකා එක්සත් ජනපදයේ තුල ගැටලුවක් මතුවෙලා තිබෙනවා. මොකද මේ ඇමරිකානු මේ පාර්ලිමේන්තු හවුස් එක ගත්තොත් ඇමරිකාවේ තිබෙන මේ කොංග්‍රස් මණ්ඩලයේ මේ උභය මන්ත්‍රී මණ්ඩලයක් තිබෙන එක පැත්තක සෙනෙට් එක, අනිත් පැත්තේ හවුස් එක. හවුස් කියන්නේ හවුස් ඔෆ් රිප්‍රසෙන්ටටිව්, ඒ කියන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අලුතෙන් පත්තුණු කතානායකවරයා මේ ජෝ බයිඩන්ට ප්‍රතිවාදී පාර්ශ්වයේ රිපබ්ලිකන් පක්ෂයේ කතානායකවරෙක් තමයි ඉන්නේ මයික් ජොන්සන්. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ මේ යුක්‍රේනයේ ඇතුළු ආරක්ෂක අරමුණු ඉලක්ක කරගන්න ඉදිරිපත් කර මේ යෝජනාවලිය, මූල යෝජනාවලිය ඔහු ප්‍රතික්ෂේප කළා. දැන් මේ සඳුදා තමයි මේක මේ යෝජනාවලිය ඉදිරිපත් කළේ. ඇමරිකානු ඩොලර් බිලියන 14.3
දශම තුනක පැකේජ් එකක් ඊශ්‍රායලයට දෙන්න තීරණයක් ගත්තා. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ තවදුරටත් මේ යුක්‍රේන යුද්ධයට ආධාර ලබා දීම හා සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. හොඳයි විජය, අපිට තවත් කරුණු කිහිපයක් කතා කරන්න තිබෙනවා. නමුත් ඊට පෙර අපි කෙටි විරාමයකට යමු. ඔබට උරුම ජයක් ජයෝදා. මෙවර ජයෝදා ජයමල්ල රුපියල් කෝටි දෙක ඉක්මවයි. අදම ඔබ ටිකට්පත් මිලදී ගන්න. ජීවිත යම එළිය කරන සංවර්ධන ලොත්. හොඳයි, ඔබ නැවතත් එකතු වෙලා ඉන්නේ සිවුදෙස සමගින්. බංග්ලාදේශ මහා මැතිවරණය එළඹෙන 2024 වසරේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඉතින් මේ සමගම එරට මැතිවරණ ප්‍රසංගක්‍රියා ඉහළ යාමක් අපිට දක්නට ලැබිලා තිනවා. අපි ඒ සම්බන්ධයෙන් ඉතාමත් කෙටින් කතා කරමු. ඔව්, බංග්ලාදේශයේ දැන් මේ ජනවාරි මාසේ තමයි මහා මැතිවරණය පැවැත්වෙන්නේ. මහා මැතිවරණයට පෙර දැන් ඊයේ අපිට වාර්තා වුණා මේ විපක්ෂය විසින් ඩකා අගනුවර පැවැත්වූ රැලියකට පිළිතුරු වශයෙන් දේශපාලනඥයන් විපක්ෂයේ 50 දෙනෙකු රත්තරන්මුට ගැනීම පුවතක්. ඉතින් ඒත් එක්කම මේ මෙවර මැතිවරණ සටන වඩාත් ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගනු ඇති බවට වාර්තා පළ වෙලා තිබෙනවා. විශේෂම මේ ශ්‍රීඛ් හසිනාගේ නායකත්වයෙන් අවාමි ලීගයට මෙවර මැතිවරණයේ මේ ඉතරම් මේ ජනමතයේ තරමක් ආවාසි සහගත විය හැකි බව තමයි බංග්ලාදේශයේ ආරංචි මාර්ගවලින් සඳහන් වන්නේ. විශේෂම බංග්ලාදේශ ජාතික පක්ෂයේ BNP කියන දේශපාලන පක්ෂය අගමැති ශීඛ් හසිනාට ඉල්ලා අසන ලෙසට බලපෑම් කරමින් රටේ උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කරලා තිබෙනවා. ඉතින් මේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන අවාමි ලීගය මේ අගමැති ශීඛ් හසිනා විරුද්ධ මතධාරීන් මර්ධනය කිරීමක නිරතව සිටින බවට චෝදනා එල්ල වෙලා තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ ශීඛ් හසිනා මේ 76 වියේ පසුවන්නේ. ඉතින් බංග්ලාදේශ දේශපාලනය තුළ ඇය දශක 3ක පමණ කාලයක් නායකත්වය ලබා දුන්නා. ඉතින් මේ රටේ ප්‍රතිවාදී දේශපාලන පක්ෂ දෙක අතර මේ උද්ගත වෙලා තිබෙන මේ අර්බුදය මෙවර මැතිවරණයට අවාසිසයි, කියන්නේ මෙවර මැතිවරණයේදී රටේ සාමයට හානිදායක ලෙස බලපාවි කියලා සැකයක් උද්ගත වෙලා තිබෙනවා. ඉන්දුනීසියාවේ පත්තර නිෂ්පාදන සමාගමකට වන විනාශය පිළිබඳ චෝදනා එල්ල වෙලා තිබෙනවා. ඉතින් අපි ඒ සම්බන්ධනෙත් ඉතාමත්ම කෙටියෙන් සඳහන් කරමු විජය. ඔය APP කියලා කියන්නේ මේ ඉන්දුනීසියාවේ විශාලතම මේ කඩදාසි නිෂ්පාදන සමාගම. මේ නිෂ්පාදන සමාගමට චෝදනාවක් එල්ල වෙලා තිබුණා මේ බංග්ලාදේශයේ මේ සමාවෙන්නේ මේ ඉන්දුනීසියාව කියලා කියන්නේ විශාල රටක්. يعني විශාල වනාන්තර ප්‍රමාණයක් තිබෙන දූපත් ඇතැම් සංඛ්‍යාලයකට අනුව දූපත් 17,000ක් පමණ තිබෙන රටක්. මේ වන විනාශය හා සම්බන්ධව APP කියන මේ පත්තර නැත්නම් කඩදාසි නිෂ්පාදන සමාගම ට චෝදනාවක් එළවලා තිබුණා. ඇත්තටම මේ රටේ විශාලතම කඩදාසි නිෂ්පාදකයා තමයි ඒෂියා පල්ප් ඇන් පේපර් කියන මේ සමාගම. මේ සමාගම මේ ඉතාම වැදගත් ප්‍රතිඥාවක් දුන්න නෝ ඩිෆොරස්ටේෂන් පොලිසි කියලා වන විනාශය නතර කරන බවට මේ ආයතනය ප්‍රතිඥාවක් ලබා දීලා තිබුණා. හැබැයි දැන් ග්‍රීන් පීස් ආයතනය ඇතුළු පරිසර සංවිධාන චෝදනා කරනවා APP කණ්ඩායම මේ ප්‍රතිඥාවන්ගෙන් බැහැර ගොස් තවදුරටත් වන විනාශයක නිරතව සිටින බවට. ඉතින් ඇත්තටම මේ හෙක්ටයාර මිලියන දෙකක, ඒ කියන්නේ වේල්ස් එංගලන්තේ වේල්ස් තරම් විශාල ප්‍රමාණයක් මේ සමාගම විසින් වනාන්තර විනාශ කරලා තියෙන බවට චෝදනා එල්ල වෙලා තිබුණා. හොඳයි, ඒත් සමගින් අදට ලැබී තිබෙන කාල වේලාව අවසන් වෙනවා. බෙහෙවින්ම ස්තුතියි ප්‍රවීණ මාධවේදී විදේශ ප්‍රවෘත්ති විශ්ලේෂක විජේ දේසනායක මහතාට අද දවසේදී අපත් සමග එක්තු වීම සම්බන්ධයෙන්. එසේනම් යලිත් හෙට උදෑසන 6ට සිවුදෙසින් ඔබ හමුවීමේ බලාපොරොත්තු වෙන් අදට ඔබෙන් සමුගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබ සැමට ජයග්‍රහී දවසක්. ආයුබෝවන්.